මස්්‍රවණය කරනට මන්ති සර සහිත පචස සමද නමස්කාරකනමුutaස භගවtuhatu සම සම්බද්දසනutaස භගtu warhatu සම සබද්දසනමුutaස්ස භගtuhatu සම සම්mbදදසdangsරangaබdang sarරangaச்சම Damang saranaang gacahami Damang saranaang gacai sanggang sararanang gacahami Sanggang saranaang gacai Duti ammpi buddang saranaang gacahami Duti ammpi buddang saranaang gacai Duti ammpi daang sararanang gacahami ti ammpi damang sararananggaca Duti ammpi sanggang sarangga cahami Duti ammpi sanggang saranaanggahami Tati ammpi buddang sararananggacahamami Tati ammpi Budang saranaanggahami Tati ammpi damang sararanangga cahami saranaangaamimpi sanggang saranaangaami ta sanggang saranaanga saranaga menang sampun naමti පනාතිපාතාරමණ si pada samaම පනතිපාතා වරමනී siக்கா පදන් සධම අධරමණී si padadang samaම aදාේ රමණී සික්කාපදන් සමාධයාමී කාමේ සුමිච්චාචරාවේරමණී සික්කපදං සමාධයාමී කාමේ සුමච්චාචාරාවේරමණී සික්කාපදන් සමාධයාමි මසාවාදාවේරමණී සිකාපදං සමාධයාමි මසාවාදාවේරමණී සික්කාපදන් සමාධයාමී සුරාමේරය මජ්ජ පමාදට්ඨානා வேේරමණී සිකාපදං සමාධයාමි සුරාමේරය මජ පමදට්ට නවේරමණී සිික්කාපදන් සමාතිසරණන සද්ධින් පංචසීළං දම්මං සාදුකං සුරක්කිතං කත්වාප මාදීන සම්පාදී තබ්බං ආමභන්ති සමන්තා චක්කවාලේ සු වතරාගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස සුනන්තු සග්ග මොක්කදං දම්මස්සවන කාලු අයං පදන්තා දම්මස්සවන කාලු අයං පදන්තා දම්මස්සවන කාලු අයං බදංතා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමු දස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස තස්මා තිහරාහුල පච්ච වෙක්කිිත්තා පච්චවෙක්කෙත්වා කායකම්මං පරිසෝදෙසාමී පච්චවෙක්කෙත්තා පච්ච වෙක්කෙත්තා වචිකම්මං පරිසෝදෙස්සාමී පච්චවෙෙක්කෙත්තා පච්ච වෙක්කෙත්තා මනෝකම්මං පරිසෝදෙසාමීතිී. අද්දා බුද්ධිම්පන්න පිනත්න්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත ඉතාම නිවැරදි ගත කරන්නට ඕන ඒ සඳහා අපි නිබන්ධව භාවිතා කරන වැඩපිළල් ලක් තමයි ප්‍රත්්‍යවේක්ෂාව කියලා කියන්නේ ඒක අපි මේ සතියේදී ප්‍රත්්‍යවේක්ෂ කළ යුතු ආකාර දෙකක් පිළිබඳව සාකච්ඡා කරන්නේ ලවෙනි කාරණාව තමයි අපේ කායකර්ම වාක්කර්ම මනෝකර්ම කියනේවා කොයි විදිහටද අපි නිවැරදි කරගණ්ඩ ඕන කියන එක ඒ පිළිබඳව අප බහෝදේවා සාගච්චා කරා ඒ පිළිබඳව සූත ධර්මල තියන්නේ කොහොමද කියමොකොද මේ ආශ්‍රත ධර්ම එකන්න කොහෙද මේවා තියෙන්නේ කියලා අපි ඒවා සඳහා මූලාස්ත්‍ර ආශ්‍රිත ධර්මයන් අපි මේ භාවිතා කරන ආශ්‍රිත ධර්මයන් පිළිබඳව මූලාශ්‍රයන්, කොහෙද මේවා තියෙන්න්නේ කියන එක ගැන. අපි නිබඳව කොහෙෙන් අපිට මේ ආවාදකර දැනගත්තහම අපි තුළ ලොකු විශ්වාසයක් ඇත්තිෙනවා. ඒකහින් අපි සාමාන්‍යෙන් බදාදා දවස වෙන්කරගන්නේ මේ වගේ මේ සූත්‍රධර්මය කොහෙද මේ කර්ම තියන්නේ කෙලා ඔයා ගන්නට. එතකොට, අපි මාතෘකා කරගත්තේ අම්බලට්ටික රාහුලුවාද සූත්‍රයේ තියෙන ආකාරය කොයි විදිහටද කියලායි. ඒකයන්නේ කායකර්ම වාකර්ම මෙන්න මේ ආකාරයට ප්‍රත්්‍යවක්ෂා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. අම්බලට්ටික රාහුළුවාද සූත්‍රය. දෙවැනි කාරණාතුම අපි කතා කරගත්තා. කොහමද අපි භාවිතා කරන දේවල් නිවැරදිව භාවිතා කරන්නට, අත්‍යවශ්‍යයි කියන කාරණාව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන කොයාගත්ත යුතුයි මොකදි නැත්තන් හම කතා කරන්න බැන. එතම සබාසව සූත්‍රයේ පටිසේවන පහතබ්බා කියන තැන දේශනා කරා පින්නත්න කතමේච භික්කවේ ආසවා පටස පහතබ්බා කියලා ඉ බභික්කවේ බික්කු පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවති මේ විදිහට පිඩ පාතම් පටිසේවති සේනාසනම් පටිසේවති ගිලාන පච්ච බේ සජ්ජ පරිකාරම් පටිසේවති අපේ ෝගැන කතා කරමු කොහොද තියන කියලා අවසාන දේශනා කරේ අංහිස්ස භික්කේ අප පටිසේවතෝ උපජයුම් ආසවා විගත පරිලා හා පටිසේවතෝ ඒවන්සති ආසවා විගත පාරිලා හාන්න හොන්ති ඉම මේ උච්චන්ති භික්කවේ ආසවා පටිසේවනා පහ තබ්බා කියලයි දේශනා කරේ කියන්නේ නොයකුත් ආකාරයේ අධිකතර දුක්වේදනාවන් ඇතිවන්නේ නම් යම් කිසි ආකාරයක භාවිතා කරන දේවයක් හිදා. පටිසේනා නොකර. ප්‍රත්්‍යවේක්ෂා නොකර භාවිතා කරන දේවල් හින්දා. යම් ආශ්‍රවයක් යම් ආකාරයකවෙහෙසක් පරිදාහයක් උපදිනවද එන්න ඒ දේවල් මෙන්න මේ විදිහට. යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව භාවිතා කිරීමෙන් පාවිච්චි කිරීමෙන් නුවනිින් පාවිච්චි කිරීමෙන් එවැනි වෙහෙස සහිත ආශ්‍රව උපදින්නේ නෑකෙනක ඉතිං ඒක හින්දයි හැම දෙයක් ගැනම අපි පොඩ්ඩක් විමසිලිමත් වෙලා කොයි විදිහටද අපි අපේ ජීවිතය හදාගන්න කෙලා. විමසලා බල්ලා ජීවිතය සකස්කරගණ්ඩුවන නිවැරදි ආකාරයටම එහමනැත්තන් අපි කොයි හරි ැනක විශාල වසයෙන් පිඩාකාරී තත්ත්ය එකට පත්වෙනවා හොඳයි එතකොට අපි දැන් විමසවිමසා විමසවිම ැලියයුතුයි කෙ මං හැමදාමත් මතතාක් කරනවා. කොහමද දැම්ම මේ ප්‍රත්්‍යවක්ෂාව අර්ථදැක්කීම තියන්නේ තංකින්ම් මං්්‍ය සිරාහුල කිමත්තිෝ ආදාසූති පච්ච වෙක්ක නත්තුව භන්තයේති මේ වැඩපතමකටද පිරික්සල බලන්ඩ. එමයි රාහුල හාමුදුරු සඳහන් කරන් මේ අම්ලට්ි රාහොලවා සූත්‍රයේ තියෙනවා පිනත්න්නේ මුල්මකොටසේ තාම වැදගත් කාරණාවක් ඒ තමයි මේ එසෙල්ලාම මේ අම්ලට්ටිකාවට බුදුරජන් වන්සේ වැඩම කරනකොට රාහුල හාමුදුරුවන්ගේ හැසිරීම ඒ වගේ මේ අම්බලට්ටිකාවට වැඩම කරලා රාහ හාමුදුර ඉන්න තැට වැඩම කරට පස්ස. බුදුරජාණන් වහන්සේ සහ රාහුල හාමුදුරුව අතර ඇතිවෙන. අපූරු සංවාදයක්ුන් ඒයින් ඊට පස්සේ ගම්මේ වෙන්නේ බොරුකීම පිළිබඳව. බොරුකීමේ තියෙන ආදීනව යන් ගැන බොරුකීම කොච්චර පහත් දෙයක්ද යම්කිසි කෙනෙක් දැන දැන අන්න අය රාවටන ආකාරයට මුසාබස් ොඩන්නේ නම්. ඒතැනැත්තාගේ පිරිහීම පිළිබඳව ප්‍රබල කාරණාවන් ඉති ඒ කොටසරනේ අප අවධානයොමු වෙන්නේ මෙෙන මේ ප්‍රත්ථ වක්ෂාවට කන්නඩිය මොකටද හුණ බලන්න කන්නාඩිය හුණ බලන්න කන්නාඩිය මුහුණ පිරික්සලා අඩුපාඩු හදාගන්නට. අන්න ඒ වගේ. ඒව මේවකෝ රාහුල පච්චවික්විත්තා පච්චවික්විත්තා. කායින කම්මං කත් තබං. පච්චවික්කවිත්තා පච්චවික්විතා, වාචාය කම්මංකත් ත්බං. පච්චවෙකවිත්තා පච්චක්කවිතා මනසාකම්මංකත් තබ්බං මේවා. අප කංවල දෝන්කාරය දෙන වි හදාගන්න බදුරජාණන් වහන්සේ දේශනා කරලා තින දේ කියලා දෝන්කාර දෙන විදිට සකස් කරගන්න වනු පින්නවත්ති අපේ ජවිතය ප සඳ හැබෙලීම රාහුල හාමුදුරු ගැනයම් කරුණාවක් මෛත්‍රයක් යම් ආකාරයට සංසාරක ජීවිතයෙන් අතමුද වන්නට ඕෑ කියලා හැඟීමක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ තිබුණාද ඒ හැඟීම, සමාන කි සිදු වෙනසක් නැතිව අපි කෙරෙහිත් සම්මා සම්බදුරජාණන් වහන්සේගේ තිබුණා. එනම් මට බුදු හාමුදුරෝ දේශනා කරලාති එනමනුව කියලාද. පච්චවෙකවිත්තා, පච්චවෙකිත්තා කායන කම්මං කත බං, පච්වෙක්කකිතතා, පච්චවෙක්කිවිතා, වාචාය කම්මං කත බං, පච්චවකවිතතා, පච්චවකතා මනසාකම්මං කත්ත බං. එතකොට අපි හැමවෙලේම, ඒ විදිහට හිතලා කටයතු කර්ඩුවන හැවලේම අපිට අදහසක්තියන්නට ඕනේ මෙන්න මෙහෙම බුදුරජාන්හන්සේ මට දේශනා කරා. මේක පිරික්ෂ පරි පිරික්ෂරික් පිරික්ෂ පිරික්ෂ නිරදි කරගඩ කෙලා. පච්ච වෙක්කෙත්වා පච්චවෙක්කිත්තා කලති . නිවැරදි කරගත්තට පස්සේ ඒ වැරදි කරනොකොට තියෙන පීඩන. දැඟරර අතනත් තිබුණම විග්ගත පරිලාහ සහිත ආශ්‍රවයන්, උපදින්නේ නෑ ආස්ත්‍රවයන් උපදිනකොට හරියට විදිෙනවා අතීව්‍ර කට්ුක මාරාන්තික වේදනාව නැතිවන පි න්නේ ආස්ත්‍රව ඉපදිලා තියෙනකොට ඒවායි මැඩගෙන ගිහිලා තියෙනකොට අපේ මනස අපිට හරි මමාරුයි ඉතිං අපි හැම්වලේෙන් බලන්ඩෝනෑ හැවලේෙන් බලන්ඩෝන ඒවාගේ මැඩගෙන යන්ඩ දෙන්නේ නැතුව කොයි විදිහකින් හරි හරැක ගන්ඩ ේ සිත රැක ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙල අපි නිබධව නිරතුරුව කොයි විදිහකින් හරි මේ කියන ක්‍රියාවේදී සිද්ධකරගණ්ඩඕන පින්නත්න. මොකද සුවසේ වාසය කර් ඕන හිද. අපි සුවසේ වාසය කරණ්ඩඕන. එහම සුවසේ වාසය නොකර බැහැ. අපි හැම වෙලේම ඉතාමත්ම සස කටයුතු කරුණ හිත නිදහස් කරගෙන අපේ කටයුතු, ආරම්භ කරගන්නට ඕනේ. හොඳයි අපි බලන්ඩ අපේ පැත්තිං කළ යුතු සියල්ල සිද්ධ කළ යුතුව තියෙනවා අප පැත් කළ යුතු සියල්ල සිද්ධ කළ යුතු තියෙන අන්න ඒක තමයි අපි හැම වෙලේම උත්සහ කරන්න ඕනේ අපේ ජීවිතය කොයි විදිහකින් හරි රැකගඩ කොයි විදිහකින් හරි ඉතාම යහපත්ත රැකගැනීම සඳහා අපි ලොකු උත්සාහයා ගණ්ඩ ඕනය පින්නත්න එහෙම නැතිනං අපිට ලොකු ගැටලුවක් තමයි ඇති වෙන්නේ හොඳයි. කොහොමද මේ කායකර්ම වාකර්ම අනෝකර්ම ජාතිතුනාකායංකෙරන ක්‍රියාවන් වචනයෙන් කරණ ක්‍රියාවන් සිතෙන් කෙරන ක්‍රියාවන් කොයි විදිහටද අපි ඒවා දි හැරිල බලන්ඩ ඕනේ ඉති කොහොමද කිසිම විදිහකින් තමන්ට කරදරයක් නවන තමන්ට හිරිහරයක් නොවන ආකාරයට මේවාත් යෙන්ඩ ඕන විමසල බලන්ඩ ඕනය. ඉදම් මේ කායකම්මං අත්ත්‍යාධයපි සංවිත්තේය. පර්‍යාදායපි සංවත්තේය. උබ අ්‍යාදාාවති සංවත්තේය. මේ විදිහට දෙපැත්තටම වැරත්්දක් නොවවැෙන්ඩ ඕන තමන්ට, හානියක් නන අනුන්ට හානියක් නොවන පාර්ශව දෙකටම දෙපැත්තටම හානියක් නොවන අකුසලයක් නොවන අකුසලයන් ඉදං කායකම්මන් දුක්කුද්‍රයන් ඒ වගේ දුක විපාකන්ති සචේත්තං රාහුල පච්චවෙ එක්කමානෝ ඒවං ජානයේයාසී කියල සඳහන් කරා ඒ කියන්නේ එතකොට දැන් දෙපැත්තටම හිරියාරයක් කරදරයක් නොන දෙයක් වැඩෝනු පද්‍රවයක් නොවන දෙයක් වෙඩෝන තමන්ට සහ නුන්ට කෙනෙ වගේ තමන්ට විතරකුත් බෑ අනුන්ට විතරකුත් බෑ ඒ අකුසලයක් වුනොත් ඒත් බෑ ඒ වගේම දුක් රැස්වෙන දෙයක් වුණොත් ඒත් බෑ ඒ වගේම දුක් විපාක තියෙන දෙයක් වුනොත් ඒකත් නොකර සිටිය යුතුයි එත ඔන්න ඔය විදිර මේ කාරණ හාය මේ කාරණාහය විමස විමසා බල්බලාපි. ඊ පරද දවසලත් මේ කතාකැති මේක තියෙන්නේ අම්ඹලට්ටික රාහුලොවාද සූතයේද. අම්ඹලට්ටික රාහුලෝවාද සූතයේ තමන්ට කළයුත්තේ තමන්ට යහපතක් අනුන්ට යහපතක් දෙදනාටම යහපතක් වගේම කුසලයක් වෙන්නටත්වෝනෑ. ගේම දු අඩුවෙන දේවල් වන්නත්වෝනෑ. ඒවගේ දුක් විපාග නැති දේවල් වඩත්තුනු මේ හය අපි හොඳට මතක තියාගෙන. හැම වෙලීම පිරික්ෂ පිරික්ෂා බලමින්, පිරික්ෂ පිරික්ෂා බලමින් මේ අනුව කටයුතු සකස් කරග්ඩ ඕනෑ. ඉතිං හුඟක් වෙලාවට ප්‍රශ්නය තියෙන්නේ කොයි විදිහටද මේ කරුණු කරන්නේ කියලා. වර්තමානමං කරන්ඩ දෙයක් බලාගෙන ඉන්නවානං ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකෙදී අපි කතාකරා සාකච්ඡා කරා. ඒ දි හගන්නඩපුළුව අනාගතදී කරන්නඩ බලාපරොත්වෙන දෙයක්තියනවා අර්මානය කරමින්ට දෙදයක්තියවන අනාගතදී කරන්නඩ ලාපරොත්වෙන දයක්තියවනවා ඒවත් ඒවිදිටම කොහ මහරි කරලලා ඔය කාරණහය වසබා බල 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 සකස් කරගන්ඩ පුලුවන්කම තියනවා නමුත් අතිතේදී කරපු දේගැත් අපි සාච්චාරමතකයි සූතධර්ම තියෙන ආකාරයට අතිතේ යම් දෙයක් කරපු දෙයන්නගති වෙනස් කරන්න බැනදන් කළලෙ ගයින නමුත් කළ යුත්තේ විින්ෝහි පුද්ගලේ ෙදිරයේ පාපොච්චාරණයක් කරන්නේ කර කිය. ආයිති සංහරය කියලා පාපොච්චාරණයක් කියලාද කියද්දි. ඒහි සංහරවීමක් කියනකයි වඩාම හරිම වචනය ඉතින් සංහරවීමක් සිද්ධවෙන්නට ඕනේ ඒ මොකද එහෙම නැත්තං අපි තුළ ඒ පිළිබඳව නැ නැවත සිද්ධ වන්න ති නිෙටකට තිය හිදයි නූනැති පුදගලෙ එක දරයේ මේ මතක් කරන්නේ ආය මම කරන්න නෑ කියල සංහර වෙනවා. වැරද දැනගෙන කොට තමන්ගේ තනි තීරණයක් නම පිනඳදි අපි කොච්ච හිතුවත් අපේ රදි අපි සකස් කරගණ්ඩෝනෑය කියලා අපි හිතුවොත් යම් හයකං අපේ වැරදි අපි සකස් කරගණ්ඩෝනෑ කියලා සමහර විට පුළුවන්කම තියන්ඩ පුළුවන් හැම දෙයක්ම හේතුනි සාකස් වෙන්නේ නුවව තියෙන මිනිස්සු තමයි ඒක න්නේ වි්්‍යුහි පුද්‍යලයන් කරුණුකාරණ ගැන දන්න උතුම් මිනිස්සු තමයි හරියටම දන්නේ ඒ ඇන්න ධර්මා අවබෝධය තියෙන අය තමයි දන්නේ වැරැද්දක් නිවැරදි කරගන්නට කළ යුතු දේ මොකක්ද කියලා. වැරදක් නිවැරදි කරගන්නට, ක යුතු දේ මොකද කියලා දන්නේ ඒ වැනි උත්තමෝ. ඉතින් අපි ඒක හොඳින් පසක් කරගණ්ඩෝන මේ කාරණාවේදී කොයි විදිහටද අපි මේ තනිතීරණ අරගෙන කටයුතු කරන්නට ගියෝතුන් යම් වැරදිවෙන්නට පුළුවන් බව. ඒ ගනිසා කල්්‍යානමිත්‍ර ආශ්‍රයකරමින් ධර්මය ශ්‍රවණය කරමින්, ධර්ම පුස්තක ආදියස්ොයමින් ධර්මය කොද මේක යෙන්නේ කියලා බලලා ඒ වැරදි අඩු පාඩු සකස්කරගණඩ කටයුතු කර ගණ්ඩ ඕනේ. ඉතිං එතකොට තමයි අපිට නිවැරදිවම ආය වැරැද්දක් නොවනාකාරයට සකස්කරගණඩ පුළුවන්කම තියෙන්නේ ඒකයි අතීත අතහරින්න නෙවෙ අවශ්‍ය කරන්නමාං නැවත නැවත මතක් කරන අතීතය පාඩමක් කරගන්නට ඕන අනාගතය සඳහා අනාගතය සඳහා වර්තමානයේ සහනාගතයේ නනි වැරදි කර ගැනීම සඳහා තමයි අපට අතීතය ඕන වෙන්න නැතුව ඒ අරගෙන අතීතය මෙන්න වැරදි වනා කියලා පසු ැවිලි සිද්ධ වෙන්න නවමම කිව්වා පෙරේද දවස මංග තැන්ෙීමට මතයි හැට අපි කිව්වා මේ අර දරුගැබක් විනාසකරපු දරුවකුට ඇතිවෙච්ච පසු තැවිල්ල කොයි තරංනං ප්‍රබලව ආවද කියලා නිවැරදි ආකාරයක මඟ පෙන්නීමක් නොරතිනිසාවෙන්යා කෙසේ හෝ මේ ජීවිතයේදීම. යම් අනතුරක් කරගන්නට තිබුණා තමන්ගේ පැත්තෙන් අතිවිශාල හානියක් කරගන්නට තිබුණ මේ පිළිබඳව හරි අදහසකන් ඇතිවුුණේ නැත්ත. ඒක නිසා අපි බලන්ඩෝඕනේ හැම්වෙලාවකම වගේ අපේ මේ ජීවිතය කොයි මොහොතක හරි ඉතා ආම යහපත්තත්තට පත්කරගඩ. කළ යුතු දේ නොකලයුතු දේ හරියටම දැනගෙන සිද්ධ කරන්න ඕන ඒ එකයි වි්ුහ පුද්ගලගේ අශ්‍යතාව ඕනු එන කොහොමත් අපිට කල්්‍යයානමිත්‍ර ආශ්‍රය කියන එක පින්නත්න අනිවාරයෙන් වමනාම දෙයක්න මොකද කල්ලයානමිත්‍ර ආශ්‍රය නිබන්ධව නිරතුරුව අපේ ජීවිතය සකස් කරන මොකද තමන්ගේ තීරණ හරියට හරිකන් ෑපයෝක ේරෙන විදිහටම කිවොත්ත ෙම සිම විදකින් කියන්ඩ පුලුවන්කමක් නෑ අපේ පින්නත්නය අපිට මේ මගේ මේ මේ හිතටෙක මංජිවත්තයෙන්නේ හිද කිසි ප්‍රශ්නයන්නය කියලා කියන්නඩ විදියන්නන්නේ මකද හිත නිවැරදිවම නිවැරදි කලා අපිට කොහොමත්ම කියන්න පුළුවන්කමක් ඇත්තේීමම නැතිහින්ද. හිත නිවැරදිීම නිවැරදි කලා අපිට කොහොමත් කියන්නඩ පුළුවන්කමක් ඇත්තේීම නැහ. හොඳයි මේ හැමදේම තිබියදී අපි දැන් බලමු මේ විදියට නිවැරදි කරගත්තර පස්සේ අපිට ලැබෙන සැනසීම කොච්චරද ටි ික ි ික බලමින් නැවත නැවත නවත නැවත වරදින වාරයක් 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 ගානේ අපි මේ විදිර කායකර්ම වාකර්ම මනෝකර්ම නිවැරදි කරගණ්ඩුවනේ. ඒ නිවැරදි කරගත්තාම පින්නත්න එක පාට්ම බොහෝුවම පහසු කන්තති නවා. දරාගෙනම මේ කර්ඩුව ොක වීරියින් කර්ඩු නැයි පච්ච වෙක්කවිතා පච්ච වෙක්විතා කියලා සම්මා සම්බුදුරජාණන්හන්සේ මට දේශනා කරේ මේ පිරික්ීම සිද්ධ කරලා මගේ ජීවිතය හදාගණ්ඩ කියලා ඉතින් අන්න ඒ පිරික්ෂීම සිද්ධ කරල මගේ ජීවිතය සාදාගත යුතුව තියෙන නිසා වෙන් මම හැම මොහොතකම වගේ බලන්ඩ ඕන පින්නත්න්නේ හැම නිමේෂයකම් වගේ බලන්ඩ ඕනු කොහොමද මේ මගේ ජීතය හදාගන්නකය ඇ කොයි විදිහටද මං මගේ මේ ජීවිතය හදාගන්න කියන එක ගැන මට නිබධවම විමසිල්ලක්තියෙන් ෝ නෑ අවශ්‍යතාවයක් තියෙන්ඩ ඕනෑ මේ ජීවිතය ගැන මේ සකස්කරගණඩ ඕන කියලා විමසවවිමසා විමසවමසාහ බැලීම සඳහා. හොඳ ඉරඟට අපි කතාකරපු කාරණාවටත් යමු ඒ කොහොම වෙතත් මේ නිවැරදි කරගට සිදව ව සිද්ිය ගැත් පොඩ මතකළ ඉඩොන ලෙ. අපි අපාසුවෙන්වෙහෙසකාරීව උනන්දුවෙන් යුක්තව රිදීම් සහිතව තමයි සමහරදේවල් නිවැරදි කරගණ්ඩ වෙන්නමොකද න්න මෙතන චොට්ටක් අවධානයම කරන්න යම් වැරදක් අෆියති නවත් අන්ඩ බැරුව සිද්ධ වෙන්නේ ඇයි. යම් වැරැද්දක් නවත්ත ගණ්ඩ බැරුව සිද්ධ වෙන්නේ. ඇයි කියලා හේතුෝ චුට්ටක් හොයන්ඩ්. ඒ වැරැද්ද නොකර හිටියොත් මට දුකයි. ඒකන්න ඇතුලාන්ත දෝමනස්වයන් පීඩනයන් උපදිනෝ. අපේ චිත්ත සන්තානය ඇතුලාන්ත දෝමනස්වයන් පීරිිත ස්වභාවයන් උපදිනවා. අන්න එහෙම, උපදිින්නාාවූ දුවමනස්සයන් උපදින්නාවූ පීරිිත තත්ත්යන්ගෙන් අතමිදීම සඳහා අතමිදීම සඳහා මම කළයුතුදේ. කළේතුදේ තමයි අනිවාරෙෙන්ම ඉතාම දැඩිතීරණයක් ගතයුතුව තියෙනවා කරන්නෙම නෑ කියෙන. කරන්නෙම වැරද්ද කරන්නෙම නෑ කරතින් හොඳට ආදීනව දැනලා ආනිසංස තේරුන් අරගෙන, ැඩි වීරයකින් නෑ මම මේ වැද්ද කරන්න එම නෑ පුංචි තැනකින් හරි රිින්ග්ඩ බලන ඇතකොට. ආය වැරද්දට නමුත් කොහ මහරි හැරිල මේ පැත්තරෙලා ඉන්නවා පලවෙනි දවසට වැඩි අප පිනන්තෑගේ මං හනවා අපේ හිතේ හැටි. යමක් වලක්වාගෙන ඉන්නකොට පලවෙනි දවසට වඩා දෙවැනි දවස සාමාන්‍යයෙන් ටිකක් අමාරු කොුත්තියන වලක්වා ගඩ පල දවසට නවත්තගත්තා දෙවැ දස නත්තගත්තා තුන්ේ දවසෙ නවත්තගත් අපිත මොක සුරාපානය කරන කෙනෙක් එක දවසක් නැතුව න්නවා දෙකක් ඉන්නවා තුනක්ඉන්නවා මේ විදිහයට යම්කිසි දවසක් යනකං ටිකක් අමාරුකන්තියනවා. හැබැයි. ඊට පස්සේ මොකද වෙන්නවෙන්න මේ රහස අපි හොඳට හොයා ගණඩන ද තුනක් හතරක් වෙතර යනකොට දැන්වෙන්න නවත්වා ගන්නට පොඩි පහසුවක් දැන දැ හුරු වෙනවා අපිහි අපි කියරන වචන. ඩ්ඩත්තම් පුරදෙනවා කියලා පුරුදුෙනවා ඊට පස්සේ ඊළඟ දවස ඊටත් තරිය ලේසි හිළඟ දවස ඊටත් රිය ලේසි ළඟ දවස ඊටත්රිය ලෙසි හොහොම වෙලා අන්තිවොඩමකතු වෙන්නේ කිසීම ප්‍රශ්නයක් නැතුව අර වැරැද්ද නොකර ඉන්ඩ පුළුවන් හැකියාවකට අපි පත්වෙනවා මෙන්න මේ සංසිද්ධයට අපේ අවධානය යොමු කරන්නට ඕනේ මෙතන තියවා හරි අපරු දෙයක් රදෙෙන් අතම දින්න ඇබැහයෙන් අතමිදන්ඩ එක්තරා අපි කියන්නේ ඉහළම තැනකට අපි දරාගැනීම් කරගඩු අපි කියන්නේ පි කහෙකට යනවා කියලා එකගේ මේ කාරියටටක මෙන්න මෙම චක්‍රක අයගත්තුත් පලයින්දසේ දුකම මේ ගන්න දෙවිද හතාටියක්ක අඩියලා යන්ද ද ලඳද හතාටයක්කට කියලා මෙහෙම වැඩිවෙලා ඉටපස අඩුුවෙන්ට පටන්ගන්න අන්න ඒි අත්තිදිින්ට වන අන්තිපට මොකද වෙන්න මොකුත් නෑ. හරි. අන්තිමට වෙන්නේ දරන්ඩ දෙයක් නෑපින්නද. මේ රහස අපේ තු තිය ක්‍රියාකාරිත්වයේ ස්වභාවය. මේ තියන්නේ අපේ තු ඇති ක්‍රියාකාරිත්වය අපේ තුළ තියන මේ ක්‍රියාකාරිත්වය ගැන අපි ඉත්තාම හොඳින් හරිද ඉතාම හොඳින් තේරු ගඩු අපේ තුළ යන ක්‍රියාකාරිත්වය ගැන. ඔය රහස කියලවේකයිම එක අපිම හොයාගත්ත නෑ එකයි ප්‍රශ්නතින්. අපි අපින පොඩ්ඩක් නිරක්ෂණය කරන්නට තරං සිහයක් තිබ්බනං ඉපදුනාට පස්සේ අපේ පින්නන්නේ. මගේ සිතේ මේ සිත කියන උපකරණයෙමු අපි මේ උපකරණය වැඩ කරන්නේ කොහොමොද. මේ උපකරණය වැඩ කරන්නේ යමක් නවත්වාගන්නට උත්සාහ කරන කොට ඉස්සල්ලාම ලොකු ප්‍රතිරෝධයක් දක්වනවා. හරි එහෙම ප්‍රතිරෝධයක් දක්වලා මොකද කරන්නේ? පට ලොකුවට දැනෙනවා එතු කොට එක. ඊට පස්සේ මුොකද කරන්නයා හිීලෑ වෙෙන්ඩ පටන් ගන්නවා. ඊට පස්සේ ආයමොනවක්වත් ප්‍රශ්නයක් නැහැ. ඊටසේ මුොකුත් ඕන්න ඕකට බුදුරජාණන් වන්සි දශනා කරලා තියෙන්නේ කැලේ ඉන්න ඇතෙ ගෙනල්ලා හිීලෑ කර ගණ්ඩහාදනොකොට තියෙන ක්‍රමවේදය වගේ කියලා. කැලේන්න ඇතැ ගෙනල්ල එක පාට්ටම. බැඳලා තියන්න ලොක්කු දංවවැල්ලින් බඳින් දෝන. අන්න ඒ තමයි හිර කරලා තියෙන ඇස්සෙල්ලාව දෙන්න වැරදිී ක්‍රියාත්මක වඩ දෙන්න කියයන්නේ අමමාරුවෙන් සිල් රහකිනවාක් කියනක මේ කියැන්න අමාරුවෙන් තමන් කර්ඩ ුනද කරන්න හිත ඒවාගේ හිත දැම් බැඳලා තිෙනන ම මේක කරන්න මනය කියලා අමාරුවෙන් ඉන්නේ. හැබැයි එතන ටික දරසක් යනකොටට හරි අමාරුවමයා බඩිගින් ඉන්නේ. එකනි වෙනදා මේ දේවල් කරලා අපිතම කර රපි දුරකථනය ගැන කතා කරරි රගත්තනය අතමිදීම ෙනනකත්තේ වගේ සුරාවෙන් අතමිදීම කිනත්තේ වගේ ක්කොම කර සතුටවෙඩ එනම් කලේ සතුට තිබුණමය අලියට මේ ඇතාට ඒක අයට ඉන්ඩ අමාරු යයාගේ හිත සතුට හොයන්නේ දැන්ය බඩිගින් ඉන්නේ එයට විහෙසක් දීලා හැබැයිට පස් මිනිස්ු මොකද කරනයට හොදට ක්ඩ දෙවා කෙලේ තියෙන කටුක ආහාරයට වැඩිය හොන්ද රසවත්තා ආහාර කණ්ඩ දෙනවා ටික 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 මේ ඇතා හිීලෑ වෙනවා ඊීලා වෙලා මොකද වෙන්න ඊට පස්සේ අතහරිනවා ඇතාව යන්නනෑ කළේට අපේ හිතත් තන්නේ වගේ ඉස්සෙල්ලාම මේ අපේ වැරදි වැඩතියනයේ වැරදි වැඩ කරන්න අපි සන්තෝස වෙන්ඩ හිත සන්තෝස කරගණ්ඩ එතු අපි නොකරඉන්නකොට හාමතයන්නවා වගේ හරිට ඇතා නොකරඉන්නකොට අපේ හිතට හරිමාරුයි යම් විදිහකින් අකණ්ඩව ඒ වැරැද්ද නොකරවාසය කළොත් දවස් කීපයක් ඊට පස් වෙන්න පහුවක් දැනෙන්ට පටන් ගන්න මේ පහසුවත් එක්ක තව ඊරග දවස හිිටියොත් තවත් පහසුයි මේක ත එක්ක හිතේ පුංචි ප්‍රීතියක් ඇතියනෙනවා අර වැරද්දෙන් අතමින හිද අයඒ වැරද පැත්තට නිකංවත් හිත යොමුවෙන්නට නැතිතත්තකට පත්කර ගත යුතුව තියෙන තම හෙමන හරිද එතකොට මොකද වෙන්න ඔන්නද චූටි සහනයක් තියෙන ඔය විදිහයට ආදීනව දැනගෙන මොකද කරන්න ඔන්න විදිහයට දිකටම ඉන්න කොහම හරිර මොක සිද්ිය දන්න හිට ැගෙන අපි කරන්න කියරතිෙනවාන අපි යමක් කරන්න උට ඕනේ දැනගෙන කියලා. එහෙම ඉන්නකොට මොකද වෙන්නේ ගොඩක් පහසුවෙන් දැන් වැරදෙන් අතමිදදින්ට පුලුවන්ක මත් තිවා අන්න එතකොට මොකද වෙන්න වැරැද්දෙන් අතමිදීම නිසා හිත. අ දරාගෙන හිටි යනෙවෙයි ඒ දරන්ට දෙයක් නැති වෙනවා දැන්. අන්න එහෙම වැරැද්දෙන් අතමිදීම නිසා පින්ත්ී. ලොකු සතුටක් ඇතිෙනවා. ලොකු ප්‍රීතියක් ඇතිවෙනවා. අන්න ඒ අන්න ඒ ප්‍රීතිය අනි වාරයම හරිද. අනි වාරයම අන්න ඒ සතුට අන්න ඒ පීති අපි බුක්තිවිඳින්ට ඕනෑ. ඒ බුක්ති විඳීම කියන එක ඉතාම වටිනා කතාවක් ඒ කියන්නේ. යම් ආහාරයකට මම කැමැත්ෙන් ඉන්න මට කවුරුත් කියෙන හාරය අහරරිඩ කියලා අපිතුම චොක්ලට ජාතියක් කියලා. හැබැයි ඊට වැඩිය රස චොකලට් එකක් කවුරු හරි මට ගෙනත් දුන්නොත්. මම ඒක කැෑවත් ඊට පස්සේ මගේ හිත ඉල්ලන්න ඊට වැඩිය රස චොක්ලට එක. ඔ නොයෙකුත් වැරදි සිද්ධ කරලා සතුටුුවවී හිටිය අපි. අපිටම හානිවෙන වැරදි පුරුදුවලින් සතුටවවී හිටිය අපිට වෙනත් දේකින් ඉතා ඉහල සතුටක් ඇතිකර ගන්නට. යම්හයකින් හැකියාවක් ඇතිවුණහොත්. යම්හයකින් හැකියාවක් ඇති වුණ හොත් පිරිණත්න ඒ සතුට එෙහි අපේ හිත ඇලෙෙන පටන් ගන්නවා. අන්න එත තමයි රහස ඔන්න ඕ අපි දැන ගණඩු අපේ ත වැඩියෙන් සතුට තියන තැන ඇලෙනවා. ඔය වැරදිකර කර සතුටුවෙනවා ඉතාම තාවකාලිකයි ඒත් එක්කම් පසුවලකු පසු ඇැල්ලා ඇතිවෙන්නේ සුවදායි සුන්දර කුසලයන් සිද්ධ කිරීමෙන් තමන්ගේ හිතපාලනය කරගෙන ඒ අපූරත්තෙන් යුක්ත ක්‍රියාවන් කායකර්ම වාකර්ම වනෝකර්ම සිද්ධ කිරීම අපිට ලොකූ ලාභයක් උපදිනවා. ඒ ලොකුවෝම ලාභය තමයි හිතේ උපදින අධධික්කතර වූ ප්‍රීතිය. හරි අධිකතරුූ ප්‍රීතියක් උපදිනවා පින්නත්න්නේ ඇතකොට අපිට ොකද වෙන්නේ. සැබෑම සතුටක් උපදින නිසා ඒ සතුට හිත ඇලෙනවා. ඒ සතුට අර වැරදි කරලා උපදවාගන්න සතුටට වැඩිය. බොහෝම වැඩි. වැරදි කරලා උපදවාගන්නා සතුටට වැඩිය. බොහොම වැඩි. ඉතිං අන්න ඒ සතුට හිත ඇලෙනවා කියලා කියන්නේ ආසරයක්කර වැද පැත්තර අපි නැරුවතතිීන කඩ ගොඩා කඩුවෙනවා. ඒකට කියන්නේ ප්‍රමෝදය කියලා. ඉතිං ඒකන්ද මෙන්න මේවා දැනගෙන අපි මේවා, සිද්ධ කල යුතුව තියෙනවා මේ කාරණ දැනගෙන ඒකයි මේ සංවරවීමේ රහස සමහර ඇත්තු. මොන හේතුව කුඩවක්වත් තවන්ගේ සංවරභාවය අසංවරභාවයට පත්කරගට සූදානහ. ජීවිතේ නැතුව ගියත් මන්නන් ඒක කරන්නේ නෑ මොකද විඳවන්නට දුක්විදින්නට ය කැමති නති හින්ද අංගරවීම තුළින් සතුටක්උපදදින නිසුන් එකයි සංගර වෙන්න. නොමුත් පසු කාලන ඇතිවන්න පසු ඇැවිල්ල දුරදක්නා නුවන ැ මිනිසුන්ට තේරෙ නැ හගට ජීවිේ ැරන කම්ම පසු ැල්ක් ැ හැයිති තතිරින් හට පව් කරගෙන පව්පුරෝගෙන. එතරින් හාට මහා සංසාරයේ මහාදුක්කොඩක් උරුම කරගන්නවා ඉති ඒ හරිර ණයගන්න වගේ කියලලා දෙේශනාව සඳහන් වෙන්නේ ඉන්න සූත්‍රයේ සඳහ වෙන අයගන්න වගේ කියෙෙන න අය ගත්තාහ පින්නත්ඒ ගෙවන්ඩ වෙනවා. පොලිය ගවන්ටත් වෙනවා ඊලාඟට නෑ පොලියයි දෙකම එකති වෙන ට පස්ස. නහිමියගෙන් බැනු හන්ඩ වෙන තාඩන පීඩන හිරේවිලංගවෙ ලාගින්ඩේ නොමිගේ මේ අපා යනකම්ම එකට උදාහරණ සහිතක් වෙලාක සාකච්ඡා කරම ඉන සූත්‍රය. හර අපපුරුවට මේ වැරදි කරන හැම වැරදදක්ම කරනේවා නයගන්නව වගේ කෙ මුොද නැවත ගවන්ඩ වෙනති වැරදි කරලා වැඩන්න වැදි කරලා අනුන්ට හොරෙෙන් නොයෙකුත් වැරදි කරලා වැඩක් නැහැ වැඩක් නැත්තේ ඒවාට ගෙවන්ඩ වෙන හිදා. පොලියත් එක්ක දීර්ග කාලනෝ ගෙවන්ඩ වෙන හිදා. ඒකන්ද මේක දැනගෙනඒයි කන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේේදේවල් සිද්ධ කරන්නට ඕනෑය කියලා. තීළඟට අපි යමු ඕකත් දැනගෙන මොකද ඥාන සම්ප්‍රයෙක්ත වෙන්ඩ ඕන දැනගෙන හැලේ වැරදිවලින් අතමි දෙනකොට දැඩි ග්ඩ වංුටර තව උදාහරණයයක්තිනවා කියන්න මේ උදේසෙන නැගිටින්ට බැරුව ඉන්න කෙනෙක් මොකද කරන්නේ පාන්දර හතරට හැරෝුණවා අටතරන මුදියන් පුරදලා තින කෙනෙක්ක බලන්ඩක. පායික මානසිකව හරියට එයාට පීරණයක් ඇතිනක් ඇැග ත්‍රීදිෙන ඇත්තරමඇගැරිදෙනවා අත්කුල්රි දෙෙනවා හිතත් ්‍රදිලතිෙන්න්න නිිදියන්ඩෝ නිදි අන්ඩෝන කියෙලා ඉතින් ඇදට වැටන්ඩමයි හිත කොහම හරි දරාගෙනිටය දෙවනි දවසේ තේලාලට හැරු තරයේ මහන්සි අත්ක තවත්තමාරුයි වගේ තුන්වෙනි දවස හතරෙන් දවස වෙනකොට දැන් ටික්ටිකක් ලේසි වවා පාය හතාට යනකොට ඊට පස්ේ ලේසි ගිින්ටපුළන්තිබට දවස් පහලක් වෙත යනකොටමොද වෙන් නැගිටන්ට දෙයක් නෑ ඉබීම වගේ හැරෙනෝ. අන්න බලන්ඩ එතකොට දවස් පහළවකින් විශස්සකින් විතර නිකම් නැගිටන දත්තටත්ව දැම් පාදර හතර නැගිනොට මලක් වගේ කායික පීඩා මානසික පීඩා ෑ දින විස්සකට පෙරාතුව පාන්දර හතර නැගින්නට හරි අමහරුවේ. එතර මේ දෙක එකම සිද්ධියයක් පාන්දර හතර නැගටීම නමුත් දින විස්සකට ප්‍රථමේෙන්ට හරිට පීඩාවන් තිබුණා දින විස්සකට පසුවයායට සිම කිසි පිඩාවක් නැමුණවාදේ පිඩවල්ල ටනේඒවතුරු දහ වුණා එන්න ඒ එක තමයි අපේ මනසේ සු භාව යමක් පුරදුනාට පස්සේ එක දුකක් නැතුව පීඩාවක් නැතුව කරන්න පුලොන් ඔය චුට්ට දැනගත්තරං අපි ඔය චුට්ට දැනගත්තනම් ඕනම ඇබබැහක් ඉදිරියේඒ අභීතව රැදිලයි එකක ඥාන සම්ප්‍රයුක්ත මේ කරටික දැනගෙන කරන්න කියලා සදාකාලකෝම නවත්තනවා කියලා එකදවසයි දෙකයි තුුණා අන්තිමට කැඩෙනව කැඩ්න වසේය නැවත්වීම සඳහ කිසිම මොනවන්නේ. අනිතික තමයි නවත්තන්ට කිය සූදානම් කරගත්ත දේ දවස්කින් තුුණනකින් හරකින් නැව සිද් වුණු අපැ සුරපානයකෙමු මෙයාමොකත කරනේ නවත්තනවා කියලා හිතාගෙන දවස් හතරකින් විතර කඩාගෙන ගිය. එක දවසක් දැන්තීරණ යානේ මට බෑගල දිගටම වැඩේ කරනවා. ඒකනෙන්ට ඕනේ එත්ත නිින්ම ආයතීරණයක් කරනවා වැරදිච්ච ගමන්තීරණය කරනවා රදුනා පොඩ්ඩක් වැරදුනා හරි ගැටලුවක් නෑ ගැටලුවක් නෑ මොකද මේක කොහමරි නවත්තන්ඩිපේ නැත්තන් අපාය නවතින්නෙ හිල්ල. ගැඩලුවක් නෑ ගැඩලුවක් නෑම කොහමහරි නවත ගන්න ආයැරයක් කියල ආයුත්හයක් ගන්න. ගිය සරදව සතරගන්නං ආය සැරයක් ෙර දු නීලා සරේ දවා සහයක්ොත් ඉින්ට පුළන් ඊලාන්සරේ දොලහක්වත් ඉට පුළුවන්න යිලං සසර නවතිනකතියටටවා බොහොම කෙටියේ මේ කරගන්නඩ පුළුවන් එකදිකට ගන්න වීරයඕන කරන අකාන්්ඩව මේක කරන්්ඩෝ නෙහෙ මුණොත් අපිට ෘපතියකට අඩපුරම් හොඳ ඒ වගේම තමයි අනිත්කාරණාවට තපියම් දැන්. දැනගෙන කරඩ ඥාන සම්ප්‍රයුපතව කරඩ ඒතමයි මේ භාවිතා කරන දේවල් පිරික්සන් ඩෝන කියනක පටිසේවනා පහාතබ්බා කියන තැන්ට සමගාමීව සමාන්තරව අපේ සාමාන්‍ය ජීවිතයේදී පච්චි කර හැදයක්ම කොහ බදුරජාණන් වහන්සේ මේ චීවරය පාච්චි කරන්නක පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවති. යාදේව සීතස්ස පටිගාතාය උන්හස්ස පටිගාතාය දන්ස මකසවාතාතප සිරින්ස සම්පස්සා නම් පටිගාතාය යාවදේව හිරිකෝපීන පටිච්චාද නැත්තා. ඉති ඒ විදිහට සීතය ඌස්නය ඒවගේ මැසිමදුරුවන්ගෙන් සර්පයිංගෙන් ඒගේ නොේකු තාකාරයේ පීඩාවන්ගෙන් අතමිදීම සඳාතමයි මේ වර සීතනෙන් වලකින්නට එතකොට මෙැසි මතුරු අන්ගෙන් වෝදුරු ආදයෙන් වලක්වා ගන්න විතරයි මේ හැඳුම එකකට අප පාච ගතන අත්තනඒ වගේම ලජාතැන් වසා ගැනීම සඳහ ලජ්ජාතැන් වසා ගැනීම සඳහා ඒකටයි මේ ඇඳුම භාවිතකර අපි හෙමත කියලා බලඩ අපේ සාමාන්‍ය වසයෙන් ගත්තොත් එහෙම අපඒ පින්නනන්ත අය බලන්ඩ ඇඳුම පාවිච්චි කරන්නේ කොයි තරන්නන් තමන්ගේ ජීවිතයයට යකුත් ආකාරෙන් සරීරය හැඩගන්නවා ගැනීම සඳහා නො කුත් කැපී පෙනීමම් සඳහා හැඳුමක් කියන එකක් පිරිසිදුව තියෙන්න්නට ඕන තැනට සුදුසු විදිහට තියන්නට ඕන ගැලපෙන විදිහට තියෙන්ඩ ඕනෑ සරීරය වැසෙන ආකාරයට ඉති අදතත්වේ මොකක්ද කියෙලා මංගමතුයකි ඇන්ඩ ඕනහැ ඒත් එක් ඒකුත් ආස්ත්‍ර උපදනව පිනවත්න මේ ඇඳුම් පිළිබඳව පවා. ඉතිං මූලික අංග හතරයි කියලම මතක් කරනක තියෙන්නේ නොයෙකුත් තැංවල තියෙනවා මේ තියනෙ එක තැනක් ම මේ මතක් කරේ තියෙන්නේ මොකක්ද මේ සබ්භාසව සූචසේදී. පටිසංකා යෝනිසූ කියලක කියන්නේ මේ නුවණින් විමසමින් දැනගෙන දැනගෙන කරන්න කියලා පියාර කල්නුත්කව ඥාන සම්පරයුක්වෝ කියලා ඒවගේම තමයි අහාර පිළිබඳවත් තියෙන්නේ පටිසංකා යෝනිසෝ පිණඩ පාතං පිසවාමි ක හික්මනට ඕනේ නේව දවායන මදායන මණ්ඩනායන විභූසනාය, යාාවදය ඉමස්සකායස්ස ටිතියා, යාාපනය විහිංස, පරතියා බ්‍රහ්ම චරියානු ගහය. ඉති පුරානංචවේදනං පටිහංකාමි නවංචවේදනං න්න උපපාදෙස්සාමි, යාාතරාචමය භවිසති, අනවජ්‍යතාච පාසු විහාරෝජාති කියලායි සඳහන් කලති එන්නේ. කැන පහසු විහරණයෙන් වාසය කරන්නට, මේක මේ සරීරය හැඩගැන්නීම සඳහා මද වැඩීම සඳහා එහෙම නැත්තං සැරස සඳහාශරරිරය ලස්සන කර ගැනීම සඳහා ඒවාගේ දේවල්ලට නෙවෙයි මේක කයිහි පැවතීම සඳහා යැපීම සඳහා විතරමයි ප්‍රහ්මචරියාවට අනුග්‍රහය පිණිස විතරමයි කියලා ඒවගේම අතිතය ඇතිවෙන වේදනා නැති කරගන්නටත් වර්තමානය ඇතිවෙන වේදනා දුරකරගන්නට අතිී ඇතිවෙනන වේදෙන නැතිකරන්න අගත ඇතිවෙන්න තියන වේද දැ ඩිින් හිටියො වදෙන ඇත්වවා. අන්න ඒවා ඇති නොවනාකාරයට සකස් කරගෙන පහසු විහරණයෙන් වාසය කිරීම සඳහා ආහාරය මේ ශරීරයට ඉති ඒක විතරක් දැනගෙන ඒ හැඟීමෙන් මේ ආහාර ගණ්ඩෝන. මේක රසවිඳීම සඳහානයවෙයි. ඉති ඒ හැඟීමට පරිබාහිරව එක සරයක් හරි යම්කිසි කෙනෙක් අහාරයක් ගන්නවන. එතන ආස්ත්‍ර ෝපදිනවා ආහාර පිළිබඳව? පුදුමාකාල නැතුව බැරිකමක් කඋපදිනවා අහාර හින්ද මිනිස්සු විනාස වෙලා යනවා. හරිද තිං ආයුෂය අඩු වෙලා යන. ගොඩාක් දෙනෙක්ගේ ජීවිත පරිහානියට පත්වෙන්නේ මෙන්න මේ ආහාරය නිසාවෙං ඉතිං අපි බලන්ඩෝ නෑ කොහොම හරි කරලා මේ ජීවිත අවශ්‍ය කරන තැනට කොහොමහරි පත්කරගණ්ඩ අවශ්‍ය කරන වැඩපිළි වෙල නිර්මාණය කරගන්නට ඕනේ එම නැත්තං අපිට ජීවිතයේ වරදිනවා මේවා කෙරෙහි ආසාවල් උපදිනනා ඒ වගේම තමයි අපි ගතා කරේ චීවරය ගැන පිින්ටපාතය ගැන සේනාසනයක්ත් හෙමයි ගිරන් පසත් එහෙමයි ඉතිං මේ හැම දෙයක් ප්‍රත්්‍යවේක්‍ෂා කරමින් භාවිතා කරන්න ඉතින් මේවා මෙහෙම භික්ෂුන් වහන්සේට මේ හතර සහංකරයයි කරමක් පින්නන්තටයට මතක් කර ක්ෂුණ වහන්සට අවශ්‍යක කරන්නේ ය හතර ඕනම කෙනෙකට භික්ෂන් හන්සය අශකරන මූලිකම අත්‍යවශ්‍යම කාරණහතර ඔය හතර තිීරවණ මැරෙන්න්නේ නෑ. පහසු විහරණයෙන් වාසය කරන්න පුළුවන්කම තියෙන. මැරෙන්න්නේ නෑ පුදගලෙ ඉපදිච්ච ගමන් ඕන වෙන්න ඔය හතරන කිරි ඕනෑ. සරීරයේ වසන්නට රෙද්දක්ක ඕනෑ. සරීරයේ ආරක්ෂ කරට පුංචි වහලයක් බිත්ති සහිත කුමක්ෝ ආවරණයක් ඕනෑ. බෙත්තේතු හම ළමේ හැදෙන හාරටික තියෙනවනම් ඉන්ඩ දැනක් තියෙනවන ඇඳුමක් තියෙනවා නම් සහ බෙහත්තෙත්ති අපේ මූලික අවශ්‍යතාවය ඔ ටික ඕන්නන්ම් ද්ගලයකගුට පුළුවන් තමන්ට අල්පේච්ච ජීවිතයක් ඇතිකරගෙන ගිහි ජීවිතයක හෝ ඔය දේවල් ප්‍රමාණවත්මකව ඇතිකරගෙන එකෙන් උපදවාගෙන ජීවිතයේදී ඔය කියන සිව්පසය උපදවාගෙනල්පේච් ජීවිතයකට වැටින්ට පුුවන් හඟක් අය අත්‍යවශ්‍ය දේවල් බවට පත්කරගෙන ගොඩහක් දේවල් ජීවිත යැපෙන්ඩ බෑ ගොඩක් දවල් ඒ සරීරකෝඩුව පිටිපස්සේ ගොඩක් දෙවල් දියගෙනඉන්න මේව නැතුව ෑ විලා සිතා නැතුව බෑ ර අහවල් හවල්ල හාර නැතුව බෑ අහවල් වාහල් නැතුව බෑ අහල් දුරකතර නැතුව බෑ අහවල් හවල් දේවල් ඔයදියට මහා පුදුම ගොඩක් දෛනිික ජීවිතයට ඕන නඩත්තු කරඩ පහසුනෑ. ඒ අය නඩත්තු කරන්න පහසුන අපේ සරිගර හුරගණ්ඩෝන පිණත්න්නේ පහසු නඩත්තුවෙන් වාසය කරන්නට එකයන්නේඉතාම සුවසේ ඉන්ඩ සුභර ජීවිතයක් බවට පත්කර ගණඩ නැතකුට ඒ ජීවිතය සහැල්ලුයි භික්ෂූුණන් වහන්සේගේ ජීවිතය ගැන තියෙන්නේ බරක් කියලා තියෙනවනම් තියෙන්නේ පියාබන කුරුල්ලෙකුට තියෙන්නේ අත්තටු දෙකේ බරවිතරයි අන්න එහෙම තමයි භික්ෂූන් වහන්සේ නමක් සිව් පසේ විතරක් පරිහරණය කරවා එකත් ප්‍රත්්‍යවේක්ෂා කරලා.ගේ ජීවිතයේ ගොඩක් බර දෙවලින් අයින්ට අරක නතුව බෑක නතුව බෑකිලොව හිතේ තිෙන්නේවා. හිතේ තියෙන අවශ්‍යතාවල් වලින් බැහැරවෙන්නට අපි විදර්ශනාවඩන්ඩුව නෑ පිළිවෙත් වර්ධනය කරන්නට ඕනෑ එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඒ අවශතාවල් වලින් බැහැරවෙන්නට. හරිද ඉතින් මේවා හොඳින්. ඉතා හොඳින් හොයලබල්ලා ජීවිතයට එකතු කරගන්න ඕන ේවල්. කොයි විදිහකින් හරි අපේ ජීවිතය සුන්දර කරගන්නට ඕනෑ සුව යහපත්කරගන්නට ඕනෑ එහමනැත්තන් කොතන හරි අපිට වරදිනවා. අන්න ඒ වරදින තැන් නැතිකරගන්නට නං. අපි කොයි විදිහකින් හරි මේ ජීවිතය කොහොම හරි කරලා අ්‍ය කඩීමට පත්කරගන්නටම ඕ අවශ්‍ය කඩීමට පත්කරගන්නට ඕන එසේ නැති නම්, යවිදිහයට තව ගොඩාක් දෙවල් ජවිතර දන්නෙම නැතු එකතුෙනවා. දන්නමනතුව එකතුව ගොඩක් දෙවල් එහෙම එකතුවෙන්න්න ගත්තොත් තෙම ැතු බැරි දේවල් හරියට ඒක්වැර පියාපත් දෙකේ බර කියලා. හරිර ගොඩාක් බර ගොඩාක් දෙවල් එල්ලගෙන අනුවවාගේ හරි මාන්සිෙන් යන්ඩවෙන්නේ අපේ හිතලට ඒ දැඩිව දැනෙන්ඩෝන. ඉතා දැඩිව දැනෙන්ඩෝනය අපේ පිනත්න අවශ්‍යතාවයන් දැඩි වෙනකොට නැතුව බැරි දේවල් වැඩිවෙනකොට ඒ තැනැත්තා ඔොුව විකාර කරගන්න ඇයිඒ දේවල් නැතිෙනකොට හරියට ගැටෙනවා සැබැවින්ම කොච්ර දේවල් තිබ සහය හරියට ගටනමේ එකත්ව නෑ එකත්ව නෑ මේවත්ව නෑ රජතයවත් වන ජාතියවත් ව ඔක්කොමත් එක් හරි ලොකු ගැටඩුවක්කේ ඉතිං ඒ වගේ අපි හැම වෙලාවක්ම අපේ ජීවිතයට අවශ්‍ය කරන ඉතාමත්ම නිරවුල් වැඩපිලි වෙලා අපේ පැත්තෙන් අපි සකස් කර ගණ්ඩෝනෑ කොහෝම හරි හදා ගණ්ඩෝනේ හරි ඉතිං කොහම හරි අපි අපේ පැත්ත ගැන ඔය විදිහයට විමසා බලමින් නිවැරදි ජීවිතයක් ගතකර ගත්තොත් ලෞකික ජීවිතය යා හැකි දුර අතිමහත් හැම වෙලේම නිවැරදිව ජීවිතය ගත කරන කෙනෙකොට ලෞකික ජීවිතය අරමුණුවලට පහසුවෙන් යන්න පුළුවන් හිතාග්ඩ බැරිතරම් වේගවත්ව ඒ අරමුණුවලට යන්නට පුළුවන් මේ විෂම වූ සමාජයේ පින්නත්න්නේ කොහොමහරි විෂම නොවී ඉන්ඩ හිත විෂම නොකරගෙන ඉන්ඩ ඔය සව් පසය තමන්ට තියෙනවා නං අඩුම තරමෙන් හිත විෂම තත්ට පත්කරගන්නේ නැතුව රත්වෙන්නේ දැවන්නේ නැතුව ජාතිරක ගණ්ඩත් උත්සාහ කරන්න එතකොට තමන්ගේ රට රැ ග්ඩ තුත් සහ කරන්න හැබැයි රත්වෙනවා නම් දැෙනවා නම් පිච්චෙනවා නම් වෙහස වෙනවානං ගැට ඩුවක් ඇතෙන එහෙම නැතුව රත්තිලි දවිලි පිච්චිලයාාදිය නැතුව මේ කරක ගත්තොත් බොහොම හොඳයි මේ සාාසනය අපිට මොන රම්ප්‍රයෝජනයක්ද මේ ශවාසනය රකින එකම ජාතිය සිංහල ජාතිය. කියන අදහසිං යුක්තව තමන්ගේ ජාතිය රැක ගන්නවා ඒ කියලා අන් අයව තලාපෙලාදාන්නට සදාන වෙන්න නෑ හැබැයි අන් අය සිංහල ජාතිය තලාපෙලා දාමන්නට උත්හ කරන්නේ. නම් අන්න තරදිව වලක්වන්නටත් කටුතු කර හැබයි රත්වවෙෙන්නේ දැවෙන්නන්නේ පුච්චෙන්නේ නැතුව වෙනමකට අත්නෙ වෙයි අසාධාරණ ඕනේ ැ අසාධාරණයඉ ඉදිරියේ නිවටව ඉන්ඩ කියලා කොහේ වක්වත් ධර්මය සඳහන් වෙලා නෑ. තිකද අපි අනිවාරයෙන්ම ඒවා ගැන විමසිිලිමත්ත ඉතා විමුසලිමත්ත වාසය කරන්නට ඕන එහෙම නැත්තං අපිට ලොකු ගැටලු කාරි තත්වයකට මුහුණ පාන්නට සිද්ධ වෙන එක නවත්තන්නට නම් පුළුවන්කමක් නෑ. ඉතින් මේ වගේ අපි මොකද කරණ්ඩු අපේ ජීවිතය ඉහළම ඉහළ තත්ත්වයකට හරගන්නට අවශ්‍ය කරන වැඩ පිළියල ඔය විදිර සකස්කරගණ්ඩ ඕනෙ හැම පැත්තකින්. එන ආකාර දෙකකින් ප්‍රත්්‍රවේක්ෂාව ගැන අපි කතා කරා භාවිතාවේදී කොයිවිදියටද අපි අවශ්‍ය කරන දේවල් භාවිතා කරන්නේ. රකතන ාවිතා කර්ඩි තින් වාහනයක් භාවිතා කරඩව මොකටද ඒවා යන්නට විතරයි එක සීමාවක යම් කිසි ආකාරයක සුව පහසුවක්තියෙන වාහනයක වශ්‍යතාවයක් කෙනකුට තියෙනවා ගොඩාක් සමාජ සේවයක් කරන කෙනෙක් නම් මේ යන්ඩට පුළුවන් සස්වභාවේ කන්දක අන්ඩ පුළුවන් තත්වයක එහම මිලට සරිල්ලන විදිහට පහසුකන්තියන වාහනයක් පාවිච්චිකන ගොද පාවිච්චයට අවශ්‍ය ආකාරයට එච්චරයි ඒක අධිස්ුපෝප බෝගීෙන්ට තවයිට වැඩිය ගුඩාක් මේ මෝස්තර වැඩිෙන්ඩ වටේපිටේ ලස්සන වඩ. ඒ වගේ මේ නවීන පන්නයට ගැලපෙන්න්නට තියෙන පාට ඒ වගේ දේවල් බලන්ඩ ගියොත්තේමෙන සියලුම මේ ව්‍යාපාරිකයන්ගේ ලනුවලටහු වෙනවා මොකද මදේ එකමතියලා පොත්ත විතරක් වෙනස් කරලා දුරකතනවත්ය වනවා වාහනත්තයවවා අතබොෝදේවල් වනේ ඔක්කොටුව මහුවෙන මේ වගේ මෝඩ මිනිස්සු. ති හින්ද මෝඩ නොව. සමහරය දන්නවාද අහවල් අහවල් දුරකත්ථන ආයතන මොකද කරන්නේ සමහර අහවල් මාදිලී පළවෙනි දුරකත්ථන ගණන්ඩ ලංකාවෙෙන වෙනත් රටවලට යන අපේ තරුණ මෝඩයෝ ඉන්න හදිස්සයම් පලවෙනිකු මං ගණඩුනෑ කියලා වෙනත් රටවලට ගිල්ල පවාඒවාරගෙන ඒ ලනු කනවා කියලා තේරුම්ගන්න නෑ කාග හරි ව්‍යාපාරික උගුල්වලට පත්වෙනවා අහුුවෙනවා කිය තේරුම්ගන්නේ නෑ ගොමාරිකමක් නැහැ අපි හැදන්නට ඕනේ ඉතින් එවිදියට රික් ල බල මේ ජීවිතය පිළිබඳ ජීවිය පිළිබඳව നവ ദ ද ു කට്තු ක ජීවිත සාර්ථ කරගෙන් සස ජීවිතය ස ත් කරගෙන තුම් ന ැසනවා කියන අදහස අධිෂ්ඨානය හැමදිනා ඇති කරගන්ඩ, හැමදිනාටම සම්මා සබඳ සරණයි. ආකා සට්ාජබුම්මට්ට දීවානාග මහිද්දිිකා පුഞഞන්තං අනමෝදිත්වා සිරංග්‍රකංතු සාසං, සිරංරක්කං තුදේ සනං චිරං රක්කං තුමං පරංදිී. හොඳ පින්නත්න එනිවසේ ඉඳලා ධර්මය ස්‍රවණය කරපු මේ පිනන්ත පිරිසට ඒ ධර්මය නිියවසින්ද ශ්‍රවණය කරනට අ වශ කල්යාන් මිත්‍ර දායකත්ව ලබා දුන්න පිරිස පිබඳ පි බදව මතක් කරන් ොනනිති අදවස. යානමත දායකත් ලබදලා තියන්නේ කල්ල්‍යයානමි්‍ර පිරිසක් කියලා විත්‍රරයි සඳහන් කලා තියෙන්නේ. දේසිකයන් වහන්සේ අතතුරත් සියලු සත්වඉට සසර දුක්කින් අතමැදීම සඳහාම මේ පී අනමුූ දැන් වේවා කියලයි සඳහන් කරලා තියෙන්නේ. ඉතිං ඒ කෙසේ සඳහන් කරලා තිබුණත්. අපි ප්‍රාර්ථනා කරමු ඒ පිරිස වෙන වෙන් එම අදදවසේ අපි නිස ේද ධර්ම ත්‍රවනය කරන්නට වශගන්න සියලු පහසකුවන් සපයා දෙෙන්න්නට හේතුවෙන කල්්‍යයාන මිත්‍ර යක පරිස වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු ඇත්තැන්ට නිදුක් නිරෝගී චිරජිවනි ලැබේවා. මේ ව්‍යසනකාරි කාලයේදී කිසිදු ආකාරයක අනතුරකට පත්වන්නට හේතුනොවේවා. සසරවසනාතාක් කල් කල්්‍යාන ත්‍රාස්ත්‍රයම ලැබේවා පාපමිත රඇස්තුරකට නම් පත්නොවේවා කොයි වරදක්වක්ත් එවගේම අවසානයේදී උතුම් නිවනිින් සැනසන්නට හේතුවේවා කියලා. ාතනා කරම තු ධර්මාබෝධය සදහාම වේවා මේ උතුම් පින්කම හේතු වේවාකෙන ප්‍රාත්ථනා කරමේ වගේ මේ ය වෙනුවෙන් කට ක රලോග සිරම යා තිමිත්‍රාදීද මේ පින්ං අන ෝදන්කගනිත්වා. එඇත්තන්ද සුතියෙන් සුගතේර පත්තේ අවසානයතුම් නිියවනින් සැනසේවාකෙන ප්‍රාත්ථනා කරම. හැම දෙනාටම සම්මා සබදු සරණයියි. ட்டினா ධருமදේශனா நරபීම ජயமக TV YouTubeூப் நாளிිக்காவ சබஸ்கிரைப் කර சீனு வலகுුණ கிளிิக்රන්න.